iPhone කියලා අදත් වෙලාව සාදරයෙන් පිළිගන්නවා වින්කල YouTube channel එකට. ඉතින් අද අලුත් update එකක් දෙන්න තමයි මේ video එක ලෑස්ති කරේ. ඔයාලා අහලා ඇති Shimano Altra කියන gear system එක. ඒ කියන්නේ Shimano වල road bikes වලට එන gear system එකක් තමයි මේ Shimano Altra කියන්නේ. ඉතින් මේක අලුත්ම series එක R8000 series එක විදියට තමයි තිබුණේ. 11 speed gear system එකක් විදියට. ඉතින් Shimano වල අලුත්ම news එක තමයි Shimano 12 speed gear system එකක් release කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ 12 speed gear system එක Di2 වලට විතරක් technology එක එන විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයා මේ electronic shifting කියන එක ගැන දන්නේ නැත්නම් කොහොමද මේ electronic shifting වැඩ කරන්නේ කියලා දන්නේ නැත්නම් මම මෙතන උඩ card එකක් දාලා තිනවා කලින් කරපු video එකේ. ඒකට ගිහිල්ලා බලන්න කොහොමද මේ Shimano Di2 technology එක වැඩ කරන්නේ කියලා, කොහොමද මේ cable සම්බන්ධ වෙන්නේ කියලා සම්පූර්ණ විස්තරයක් මම එතන කරලා තිනවා. ඉතින් ඔයා මේ අලුත් ටෙක්නොලොජිය ගැන වැඩිපුර දන්නේ නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ Shimano Di2 ටෙක්නොලොජිය එක කොහොමද ආරම්භ වෙනම් වැඩ කරේ කියලා මේ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. ඉතින් Di2 ටෙක්නොලොජිය එක විතරක් එක්ක Shimano අලුත්ම R8100 කියන සීරීස් එක මීට දින කිහිපයකට කලින් Shimano නිකුත් කළා. ඉතින් මේකේ විශේෂත්වය කොහොමද, මේකේ මොනවද පාවිච්චි කරන තාක්ෂණය කියලා අපි දැන් බලමු. Shimano නිකුත් කරපු මේ අලුත්ම Altra ගිය සිස්ටම් එකත් එක්ක එයාලා ඩියුරේස් වලටත් අලුත්ම ගිය සිස්ටම් එකක් 12 ස්පීඩ් එක එකතු කරලා තියෙනවා. ඉතින් මේක Shimano 9200 කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් ඒක Shimano R9000 series එකේම අලුත් අප්ඩේට් එකක්. ඉතින් මේ R9200 ගැන මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. මම මේ වීඩියෝ එක ලෑස්ති කරන්නේ අලුත්ම R8100 කියන Altra ගිය සිස්ටම් එක ගැන හඳුන්වා දෙන්න. ඉතින් Shimano කියන විදිහට මේ ගිය සිස්ටම් එක සම්පූර්ණ වයර්ලස් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් එතකොට කලින් ගිය සිස්ටම් වල වගේ ඉලෙක්ට්‍රොනික කේබල් පාවිච්චි වෙන්නේ නැහැ මේ Di2 සිස්ටම් එකේදී. මේකෙදි බොහොම අඩුවෙන් ඉලෙක්ට්‍රොනික කේබල්ස් පාවිච්චි කරලා තමයි මේ සිස්ටම් එක වැඩ කරන්නේ. ඔයාලා ටිකක් ගිය සිස්ටම් ගැන අවධානය හිටියනම් ඔයාලා අහලා ඇති FSA-V කියලා ගිය සිස්ටම් එකක්. ඉතින් මේ සිස්ටම් එකේදී ඩිරේලර්ස් දෙක වයර්ස් වලින් සම්බන්ධ වෙනවා. ඒ වගේම බැටරි එකකින් මේ ඩිරේලර්ස් දෙකට පවර් එක හම් වෙනවා. ඒ වගේම ෂිෆ්ටර්ස් වල පොඩි කොයින් බැටරි එකක් පාවිච්චි වෙනවා. ඒකෙන් සිග්නල් එකක් යවුවට පස්සේ මේ ඩිරේලර්ස් වල අප් ඇන්ඩ් ඩවුන් චේන්ජස් කරගන්න පුළුවන්. ඉතින් මේ සිස්ටම් එකේදී මේ FSA-V කියන සිස්ටම් එකේදී ෂිෆ්ට් එකේ ඉඳන් ඩිරේල් එකට වයර්ලස් විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ Shimano ඉන්ට්‍රඩියුස් කරපු අලුත්ම R8100 series එකේ Altra Di2 system එකෙත් මෙන්න මේ තාක්ෂණයම තමයි පාවිච්චි කරන්නේ. එයාලා කියනවා මේක semi wireless system එකක් කියලා. ඒ කියන්නේ ඔයාලා SRAM වගේ ගිය system ගැන ලොකු අවධානයකින් හිටියනම් SRAM ගිය system සම්පූර්ණයම full wireless විදියට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ derailleur එකකින් එකට වෙන වෙනම battery unit තියෙනවා. ඒ වගේම shifters වලත් වෙනම battery unit තියෙනවා. ඉතින් මේ SRAM වගේ system වලදී ඔයාලට මේ battery වෙන වෙනම charge කරන්න වුමනා වෙනවා. ඒ වගේම මේ Shimano අලුත්ම සිස්ටම් එකේදී inbuilt බැටරි එකක් එනවා, බයික් එක ඇතුළෙම බිල්ඩ් කරපු බැටරි එකක් එනවා. ඒ වගේම මේ ඩිරේලර්ස් දෙක මේ බැටරියත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔයා මේ පාවිච්චි කරන ෂිෆ්ටර්ස් වල පොඩි කොයින් බැටරියක් පාවිච්චි වෙනවා. ඉතින් මේ කොයින් බැටරිය හරහා ෂිෆ්ට් එකට පවර් එක හම් වෙනවා. ඉතින් ඒකයි එතකොට ඩිරේල් එකයි එකිනෙක කනෙක්ට් වෙනවා වයර්ලස් විදියට. ඉතින් තවත් දෙයක් තමයි Shimano මේ පාර non wireless model එකක්. ඒ කියන්නේ mechanical model එකක් මේ 12 speed වලට release කරලා නැහැ තාම. ඒගොල්ලෝ Di2 වලට තමයි මේ අලුත්ම Altra සහ Di2 models release කරලා තියෙන්නේ. ඉතින් Di2 technology එක පාවිච්චි කරන අයට විතරයි මේගොල්ලෝ මේ බාර option එකක් විදියට දීලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ mechanical gear system එකක්. ඒ කියන්නේ cable වලින් වැඩ කරන gear system එකක් මේ 12 speed එක ඉස්සරහට ලබා දෙයි කියලා. ඉතින් Shimano කියන විදිහට මේ අලුත් gear system එක කලින් එකට වැඩිය ඉක්මනින් ප්‍රතිචාර දක්වනවලු. ඒ කියන්නේ shift response time එක බොහොම අඩුයි කියලා තමයි Shimano කියන්නේ. ඉතින් ඒක හේතුවක් වෙන්න පුළුවන් මේ අලුත් wireless technology එකත් එක්ක ගොඩක් wires හරහා signal එක යන්නේ නැහැ. wireless විදිහට ඉක්මනින් data transfer වෙන හින්දා response time එක ඉක්මනින් වැඩි වෙලා තියෙනවා කියලා හිතනවා. ඒ වගේම Shimano මේ R8100 series එකත් එක්කම අලුත්ම wheel set එකක් release කරලා තියෙනවා. ඉතින් ඒ wheel set එකේදී මේකටම ගැලපෙන විදිහට Tubeless technology එකෙන් Shimano wheel එකක් තමයි මේගොල්ලෝ carbon wheel එකක් තමයි release කරලා තියෙන්නේ. ඉතින් මේ gear system එකේදී ඔයාලට disc brake model එකක් වගේම disc brake නැති model එකක් mechanical model එකක් උනත් තෝරගන්න පුළුවන්. ඉතින් තව විශේෂ දෙයක් මේ system එක release කරද්දී Shimano කියනවා ඒ තමයි සාමාන්‍යයෙන් කලින් gear system වලදී ඔයාලට derailleurs පාවිච්චි කරනවා නම් derailleurs derailleurs මු තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ components mix කරලා පාවිච්චි කරන ටිකක් අමාරුයි.
අල්ටග්‍රා පාවිච්චි කරනවා නම් අල්ටග්‍රා ෂිෆ්ටර්ස් එක අල්ටග්‍රා ඩිරේලර්ස් ම තමයි ඔයා පාවිච්චි කරන්න ඕනේ. ඔයා පාවිච්චි කළොත් මේ සිස්ටම් හරියට 100%ක්ම වැඩ කරන්නේ නැහැ. හැබැයි මේ අලුත් අප්ඩේට් එකේදී අලුත් 12 ස්පීඩ් සිස්ටම් එකේදී ඔයාට පුළුවන් අල්ටග්‍රා ෂිෆ්ටර්ස් එක ඩියුරේස් ඩිරේලර්ස් යන්න, ඒ වගේම ඩියුරේස් ෂිෆ්ටර්ස් එක අල්ටග්‍රා ඩිරේලර්ස් යන්න. ඉතින් මේ දෙක මාරු කළා ඔයාට ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට හේතුව විදිහට ෂිමානෝ කියන්නේ එකම ටෙක්නොලොජි එක මේ සිස්ටම් දෙකේම පාවිච්චි වෙනවා කියන එක. ඉතින් ගොඩක් දුරට බර අඩුකමක් තියෙන පුළුවන් මේ සිස්ටම් දෙකේදී. හැබැයි මේගොල්ලෝ පාවිච්චි කරන තාක්ෂණයේ එක වීම හින්දා ඔයාලට මේ පාර්ට්ස් මික්ස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හදිසියකදී ඔයා ලෝ බජට් ඔප්ෂන් එකකට යනවා නම් ඔයාට පුළුවන් මේ විදිහට අල්ට්‍රා ඩිවයිස් මික්ස් කරලා පාර්ට්ස් පාවිච්චි කරන්න. ඉතින් අපි දැන් බලමු වෙන වෙනම මේ කම්පෝනන්ට්ස් ගැන කොහොමද මේවල තාක්ෂණය මොන විදිහටද එකතු වෙලා තියෙන්නේ කියලා. මුලින්ම අපි බලමු ෂිෆ්ටින් ගැන. ෂිෆ්ටින් කොහොමද? මොකද මේ ගී සිස්ටම් එකේ ගොඩක්ම වැදගත් කොටස තමයි ෂිෆ්ටින්. ෂිෆ්ටින් සහ ඩිරේලර්ස් කොහොමද වැඩ කරන්නේ කියන එක තමයි මේ ගී සිස්ටම් එකේදී අපිට විශේෂයෙන්ම බලාගන්න ඕන වෙලා තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේම මේක වයර්ලස් කියලා මේගොල්ලෝ ඇනවුන්ස් කළාට මේක සෙමි වයර්ලස් සිස්ටම් එකක් විදිහට තමයි ෂිමානෝ හඳුන්වන්නේ. ඉතින් ෂිමානෝ කියන විදිහට මේ අලුත් ඩිරේල් එක පරණ 11 ස්පීඩ් DI2 එකට වඩා 158 ගුණයක් වේගවත්. ඉතින් මේක මේ වයර්ලස් ටෙක්නොලොජියේදී හම්බෙච්ච ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක්. මේ ස්පීඩ් එක ෂිෆ්ට් කරද්දී ඉක්මනට රෙස්පොන්ස් කරන එක, රෙස්පොන්ස් ටයිම් එක අඩු එක ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. සාමාන්‍යයෙන් ඔයා ප්‍රෝ රයිඩර් කෙනෙක් නම් මේ වගේ දේවල් හොඳට ඔයාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මොකද හේතුව මේ ඉක්මනින් ඉක්මනින් ෂිෆ්ට් අප් ඇන්ඩ් ඩවුන් වෙන එක ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ෂිමානෝ කියන විදිහට සාමාන්‍යයෙන් එක චාර්ජ් වාරයකදී කිලෝමීටර 1000ක් විතර වගේ මේ සිස්ටම් එක දුවන්න පුළුවන්. ඉතින් මේකෙදී ඔයා චාර්ජ් කරන්න ඕන වෙන්නේ ඔයාගේ ගිය සිස්ටම් එකේ රියර් ඩිරේලර්ස් ඇන් ෆ්‍රන්ට් ඩිරේලර්ස් තියෙන යුනිට් එක විතරයි. ඉතින් ෂිෆ්ටර්ස් වලදී මේකේ CR1632 කියන සයිස් එකේ කොයින් බැටරි එකක් තමයි පාවිච්චි වෙන්නේ. ඔයාට ෂිෆ්ටර්ස් වල කොයින් බැටරි දෙකක් පාවිච්චි වෙනවා. සාමාන්‍යයෙන් ෂිමානෝ කියන විදිහට සාමාන්‍ය භාවිතයේදී අවුරුදු 1000ක් 2ක් විතර මේ කොයින් බැටරි පාවිච්චි කරලා ෂිෆ්ටර්ස් දුවන්න පුළුවන්. ඉතින් ඒක සිග්නල් එකක් යවන්න විතරක් පාවිච්චි වෙන නිසා මං හිතන්නේ මේ ෂිෆ්ටර්ස් වල තියෙන කොයින් බැටරි එක ඉක්මනට බැටරි එක අඩු වෙන්නේ නැහැ. ඔයාට චාර්ජ් කරන්න ඕන වෙන්නේ ඩිරේලර්ස් වල තියෙන බැටරි එක විතරයි. ඉතින් තවත් විශේෂ දෙයක් තියෙනවා. ඔයාට කලින් DI2 ගිය සිස්ටම් ගැන ලොකු අවධානයක් තියෙනවා නම්, ඔයා පාවිච්චි කරලා තියෙනවා නම්, ඒවල චාර්ජින් පෝට් එක හැන්ඩල් බාර් එන්ඩ් එකේ, එතකොට ස්ටෙම් එක යට, ෆ්‍රේම් එකේ මැද හරියේ, සීට් පෝස්ට් එක යට, මේ වගේ තැන්වල තමයි ඔයාට දකින්න හම්බුනේ. හැබැයි මේ අලුත් ගිය සිස්ටම් එකේදී වයර්ලස් විදියට වැඩ කරන හින්දා රියර් ඩිරේලර්ගේ පිටිපස්සේ තමයි ගිය සිස්ටම් එකේ චාර්ජින් පෝට් එක තියෙන්නේ. ඒ වගේම චාර්ජින් ලයිට් ඉන්ඩිකේටර්ස්, එතකොට ෆන්ක්ෂන්ස් බටන්, මේ හැමදේම රියර් ඩිරේලර්ගේ තමයි ඔයාට බලාගන්න පුළුවන් වෙන්නේ. ඔයා DI2 ටෙක්නොලොජි එක පාවිච්චි කරා නම් ඔයාට බ්ලූටූත් හරහා ඔයාගේ ගාමින් කම්පියුටර් එක කනෙක්ට් කරගන්න, එතකොට ඔයාගේ ෂිමානෝ ඇප් එකට කනෙක්ට් කරගන්න ඔයාට EW111 කියන වෙනම වයර්ලස් යුනිට් එකක් පාවිච්චි කරන්න ඕන වුණා. බ්ලූටූත් ටෙක්නොලොජි එක බයික් එකයි, එතකොට ඔයාගේ කම්පියුටර් එකයි සම්බන්ධ කරන යුනිට් එකක්. ඉතින් මේ අලුත් එකේදී මේ EW111 කියන යුනිට් එක සම්පූර්ණයම අයින් කරලා ඉන්බිල්ට් බ්ලූටූත් සිස්ටම් එකක් මේගොල්ලෝ එකතු කරලා තියෙනවා. ඉතින් මේකෙදී ඔයාට වෙනම සිස්ටම් එකක් පාවිච්චි කරන්න නැතුව ඔයාගේ බයික් එක වයර්ලස්ලි ඔයාගේ කම්පියුටර් එකට, ස්පීඩෝ මීටර් එකට, එතකොට ඔයාගේ ෆෝන් මොබයිල් ෆෝන් එකට මේ දේවල් වලට කනෙක්ට් කරගන්න ලේසියෙන්ම. ඉතින් මේක මේ සිස්ටම් එකේ බර අඩු කරන්නත් ලොකු හේතුවක්. ඊළඟ දේ තමයි මේකේ පාවිච්චි කරන කැසට් එක. සාමාන්‍යයෙන් හයිපර්ග්ලයිඩ් කියන ටෙක්නොලොජි එක තමයි ෂිමානෝ පාවිච්චි කරන්නේ කැසට් වල. හයිපර්ග්ලයිඩ් කියන ටෙක්නොලොජියෙන් ෂිමානෝ චේන් එකේ ඉඳන් කැසට් එකට කොච්චරක් රෙස්පොන්ස් ටයිම් එකක් තියෙනවද කියන එක ඉක්මනට මාරු වෙනවද කියන එක තීරණය වෙනවා. ඉතින් මේ අලුත් සිස්ටම් එකේ 12 ස්පීඩ් සිස්ටම් එකේදී මේගොල්ලෝ හයිපර්ග්ලයිඩ් ප්ලස් කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. ඉතින් මේකෙදී තවත් ෂිෆ්ටිං ඇකියුරසි එක ඉම්ප්‍රූව් කරන්න මේ හයිපර්ග්ලයිඩ් ප්ලස් කියන ටෙක්නොලොජි එක උපකාර වෙනවා. ඒකෙදි තවත් ඉක්මනින් ඉක්මනින් මේ ගියස් උඩ පල්ලෙහා යන්න ගොඩක් ලොකු හේතුවක් වෙනවා. මේ අලුත්ම R8100 සීරීස් එකේ ක්‍රෑන්ක් එක ගත්තොත් ඔයාට පවර් මීටර් එකක් ඉන්බිල්ට් වෙන, ඩුවල් සයිඩ් පවර් මීටර් එකක් ඉන්බිල්ට් වෙන සිස්ටම් එකක් ඔයාට මේ සිස්ටම් එකත් එක්ක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා පවර් මීටර් වලට කැමති නැති කෙනෙක් නම් ඔයාට නන් පවර් මීටර් ඔප්ෂන් එකකුත් තියෙනවා. ඔයාට ඒක උනත් වෙනම ඔප්ෂන් එකක් විදියට ගන්න පුළුවන්. ඉතින් මේ පවර් මීටර් වලදී වොට්ස් ගන්න, ඔයාගේ කකුලෙන් යොදන පළය මෙෂර් කරනවා. මම තාම වීඩියෝ එකක් කරලා නැහැ මේ වොට්ස් ගාන කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන. ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් අරන් ඉන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ක්‍රෑන්ක් එක ඉස්සරහා චේන් වීල් එක
FC8100P සහ FC8100 කියන මොඩල් වලින් නම් කරලා තියෙනවා. FC8100P කියන මොඩල් එක පවර් මීටර් යනුවෙන් වගේම FC8100 ෆ්‍රන්ට් චේන් වීල් 8100 කියන නමින් තමයි ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ. මේ පවර් මීටර් එකේ රිචාර්ජබල් බැටරි එකක් එන්නේ ලිතියම් අයන් බැටරි එකක්. ඉතින් Shimano කියන විදිහට සාමාන්‍යයෙන් පැය 300ක් විතර එක චාර්ජ් වාරයකින් පස්සේ මේ පවර් මීටර් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ සිස්ටම් එකේ චේන් එක ගත්තොත් එහෙම Shimano XT M8000 series එකේ පාවිච්චි වෙච්ච mountain bike වලට පාවිච්චි වෙච්ච 12 speed chain එකම තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා මේ M8000 series එකේ chain එකක් නම් පාවිච්චි කරන්නේ 12 speed gear system එකක් එක්ක ඔයාට mix එකේ පාවිච්චි කරන්න පුළුවන් එකම chain එක මේ අලුත් 12 speed gear system එකත් එක්කම. ඒ වගේම මේකේ බරවල ලොකු වෙනසක් වෙලා තියෙනවා කලින් පාරට වැඩිය. මොකද හේතුව මේ වයර්ලස් ටෙක්නොලොජි එකත් එක්ක weight එකේ සම්පූර්ණ වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ සිස්ටම් එක වෙනස් වෙලා තියෙන්නේ weight එකත් එක්ක කියලා. Shimano 11 speed gear system එකේදී R8000 series එකේදී 240ක් වෙච්ච rear derail එකේ බර අලුත් gear system එකේදී 262ක් වෙලා තියෙනවා. සාමාන්‍ය ග්‍රෑම් ප්‍රමාණයක බර වැඩිවීමක් වෙලා තියෙනවා. මොකද හේතුව inbuilt wireless technology එක, ඒ වගේම charging port, functions button, LED lights මේ හැමදේම එකතු කරලා තියෙනවා මේ derail එක ඇතුළට. ඉතින් ඒක බර වැඩි වෙන්න සාමාන්‍ය හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ front derail එක 133 ග්‍රෑම් වෙච්ච කලින් gear system එකේදී මේකෙදි 116ක් විදිහට බර අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මෝඩ ටෙක්නොලොජි එක විතරයි මේක ඇතුලේ පාවිච්චි වෙන්නේ. වෙනම වයර්ස් මුකුත් පාවිච්චි වෙන්නේ නැහැ. ලොකු ෆන්ක්ෂන්ස් ඔප්ෂන් මේකේ පාවිච්චි වෙන්නේ නැහැ. අලුත් සිස්ටම් එකේදී බර ඒක නිසා ෆ්‍රන්ට් ඩිරෙල් එකේදී ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. ඊළඟට කැසට් එක ගත්තොත් 11:30 ටීත් රේන්ජ් එකේදී 369ක් විදිහට කලින් ගිය සිස්ටම් එකේදී වෙච්ච කැසට් එකේ weight එක දැන් 297ක් විදිහට පාවිච්චි වෙනවා. මොකද හේතුව මේ අලුත් හයිපර්ග්ලයිඩ් ප්ලස් ටෙක්නොලොජි එකත් එක්ක weight එක පොඩි ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ weight එක වැඩි වුණත් මේ ටෙක්නොලොජි එකේ ප්ලස් එක නිසා ඔයාට ස්පීඩ් රෙස්පොන්ස් ටයිම් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක හරිම වැදගත් දෙයක්. චේන් එක ගත්තොත් එහෙම 257ක් තමයි කලින් බර සඳහන් වෙන්නේ. හැබැයි මේ අලුත් ගිය සිස්ටම් එකේදී 252ක් බර ටිකක් අඩු වෙලා තියෙනවා. මොකද හේතුව 12 ස්පීඩ් චේන් එකක් තව ටිකක් හීන වෙනවා, මහත අඩු වෙනවා. ඉතින් මේකෙදි මේගොල්ලෝ බර අඩු කරලා තියෙනවා මේ චේන් එකේදී. ඒ වගේම ක්‍රැන්ක් සෙට් එක කලින් පවර් මීටර් එකක් තිබුණ නැහැ සාමාන්‍යයෙන් 8000 සීරීස් එකේදී. 8000 සීරීස් එකේදී පවර් මීටර් එකක් නැතුව බර තිබුණේ 681ක් විදිහට ක්‍රැන්ක් සිස්ටම් එකේ. හැබැයි මේ අලුත් සිස්ටම් එකේදී 769ක් විදිහට තමයි බර සඳහන් වෙන්නේ පවර් මීටර් එකත් එක්ක ගත්තොත්. ඉතින් එතෙන්දි පවර් මීටර් යුනිට් එක එකතු වෙලා තියෙන නිසා සාමාන්‍ය සැලකිය යුතු බරක් එකතු වෙලා තිනවා මේ ෆ්‍රන්ට් චේන් වීල් එකට, ඉතින් ක්‍රැන්ක් සෙට් එකට. මේකෙදි මේ ටෙක්නොලොජි එක එකතු වෙච්ච නිසා අපි ටෙක්නොලොජි ගැන හිතලා මේ weight එක අමතක කරන්න සමහර විට හේතුවක් වෙන්න පුළුවන්. බොටම් බ්‍රැකට් එක ගත්තොත් ග්‍රෑම් 66ක් තමයි කලින් සිස්ටම් එකෙත්, ඒතර අලුත් සිස්ටම් එකේ පාවිච්චි කරන බොටම් බ්‍රැකට් එකෙත් සඳහන් වෙන්නේ. ඒ වගේම ෂිෆ්ටර්ස් ගත්තොත් එහෙම කලින් ග්‍රෑම් 360ක් වෙච්ච weight එක 391ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අලුත් සිස්ටම් එකේදී කොයින් බැටරි එකක් තියෙනවා. එතකොට අලුත් ටෙක්නොලොජි එක ෂිෆ්ට් එක ඇතුළෙම තියෙනවා. වයර්ලස් ටෙක්නොලොජි එක තියෙන යුනිට්ස් ෂිෆ්ට් එක ඇතුළේ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ හිඳ ග්‍රෑම් ප්‍රමාණයකින් ෂිෆ්ට් එකේ weight එක වැඩි වෙලා තියෙනවා. බ්‍රේක් කැලිපර්ස් ගත්තොත් එහෙම ග්‍රෑම් කීපයකින් තමයි බර වෙනස් වෙලා තියෙන්නේ. ඇත්තට මේකේ බර අඩු වෙලා තියෙනවා ග්‍රෑම් කීපයකින්. ඒ වගේම රෝටර්ස් ගත්තොත් එහෙම අලුත් ටෙක්නොලොජි එක පාවිච්චි වෙනවා මේ රෝටර්ස් වල. ඒ වගේම weight එක අඩු කරලා තිනවා ග්‍රෑම් ප්‍රමාණයකින් සැලකිය යුතු ප්‍රමාණයක්. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික ෂිෆ්ටර්ස් කලින් පාවිච්චි වෙදී 11 ස්පීඩ් ගියර් සිස්ටම් එකේදී ඔයාගේ ෂිෆ්ටර්ස්, ඩිරේලර්ස්, එතකොට බැටරි එක, මැද තියෙන ජන්ෂන් බොක්ස් මේ හැමදේම එකින් එකට සම්බන්ධ වුණේ වයර් වලින්. ඉතින් ඒකෙදි EW කියන Shimano ඉලෙක්ට්‍රොනික වයර්ස් ෆ්‍රේම් එක ඇතුළේදී පාවිච්චි කළා. හැබැයි ඒකේ බර වුණේ ග්‍රෑම් 40ක් විතර වගේ සම්පූර්ණ වයර් යුනිට් එකේම. ඉතින් මේකෙදි අලුත් ගිය සිස්ටම් එකේදී ඩිරේලර්ස් දෙක විතරයි එකිනෙක වයර්ස් වලින් සම්බන්ධ වෙන්නේ. අනිත් ටික වයර්ලස් විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ හින්දා ග්‍රෑම් 14.5ක් දක්වා ලොකු ප්‍රමාණයකින් මේ වයර්ස් වල බර සම්පූර්ණ අඩු වෙලා තියෙනවා. ඒ වගේම මේකේ පාවිච්චි වෙන බැටරි එක ග්‍රෑම් 50ක් වුණා කලින් weight එක. හැබැයි මේ අලුත් සිස්ටම් එකේදී තව ග්‍රෑම් 3ක් වැඩි වෙලා තියෙනවා. හේතුව තමයි මේ අලුත් ගිය සිස්ටම් එකේදී ඊටාම ඉක්මනින් රෙස්පොන්ස් කරන්න ඕන නිසා. වගේම බැටරි එක අලුත් මොඩල් එකක් තමයි ඒගොල්ලෝ රිලීස් කරලා තින්නේ, අලුත් වර්ෂන් එකක්. ඉතින් මේකෙදි ග්‍රෑම් 3ක් weight එක වැඩි වෙලා තියෙනවා.
සාමාන්‍යයෙන් ඕවර්ඕල් ගත්තට පස්සේ කලින් තිබිච්ච වයර්ලස් යුනිට් එක නැති වෙලා තිනවා මේකෙදි. ඒ වගේම ජන්ක්ෂන් බොක්ස් A and B කියන දේවල් මේකේ නැති වෙලා තිනවා. ඉතින් ඒවා ඔක්කොම ඉන්බිල්ට් විදියට එකතු කරලා තියෙන හින්දා මේකේ weight එක ඒ පැත්තෙන් අඩු වෙනවා. සාමාන්‍යයෙන් මේ gear system එකේ සම්පූර්ණ weight එක කලින් උනේ 2705ක් විදියට. හැබැයි අලුත් gear system එකේ 2716ක් විදියට RAM 11කින් weight එක වැඩි වෙලා තිනවා. හැබැයි මේ වැඩි වෙච්ච RAM 11ට ඔයාලට අලුත්ම wireless technology එක ඒ වගේම hyperlite plus කියන technology එක එතකොට inbuilt bluetooth technology එක wireless shifters වැඩ කරන latestම technology එක 12 speed gear system එක මේ වගේ ගොඩක් දේවල් හම්බෙලා තිනවා. ඉතින් මං හිතන්නේ මේ RAM 11ට මේ හම්බෙච්ච technology එක බොහොම වැදගත් දෙයක්. ඉතින් ඒක weight එක වැඩි වුණා කියන එක එච්චරම හිතන්න ඕන දෙයක් නෙමෙයි කියලා මං හිතනවා. මොකද හේතුව මේ ගිය සිස්ටම් එකේ හම්බෙච්ච ටෙක්නොලොජි ගොඩක් වැදගත් දෙයක්. ඉතින් Shimano කියන විදිහට ඔක්තෝබර් මාසේ 2021 ඔක්තෝබර් මාසේ තමයි මේක ඔයාලට shops වලින් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ලංකාවට මේ වගේ සිස්ටම් එනකොට කොහොමවත් මේ අවුරුද්දේ අන්තිම ලබන අවුරුද්ද වගේ වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් ගොඩක් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා 12 speed gear system එකක් එන බයික් එකක් ඔයාලට පෙන්වන්න. ඉතින් මගේ අතට 12 speed gear system එන Shimano බයික් එකක් හම්බෙච්ච එක මම ඒ ගැන වීඩියෝ එකක් අරන් ඉන්න මම පොරොන්දු වෙනවා ඔයාලට. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මේ අලුත් 9200 Dura-S series එකට ආපු වීඩියෝ එකත් ඔයාලට අරන් එන්න. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් මේ අලුත් ටෙක්නොලොජි එකේදී මොනවද Ultra එකට වැඩිය මේ Dura-S ටෙක්නොලොජි එකේදී වෙනස් වෙලා තියෙන්නේ, මොන වගේ weight එකේ වෙනස්කම් තියෙන්නේ, එතකොට price එකේ කොහොමද වෙනස්කම් වෙන්නේ, වෙනම ටෙක්නොලොජි එකක් ඇඩ් වෙලා තියෙනවද මේකට, මේ වගේ දේවල් ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් channel එකට ඔයා අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් ඔයාට පුළුවන් channel එක subscribe කරන්න. ඒ වගේම channel එක ගැන නොදන්න ඔයාගේ යාළුවන්ට channel එක share කරලා channel එක ගැන දැනුවත් කරන්න. ඒ වගේම යාළුවන්ටත් කියන්න subscribe කරලා තියාගන්න කියලා මේ වගේ අලුත්ම update හැමදාම ඔයා ළඟට ගෙන ගන්න. ඉතින් බොහොම ස්තුතියි ආයිත් කියනවා channel එකේ video බලනවාට. ඊළඟට මේ වගේම දැනුම අරගෙන තාක්ෂණික දැනුම අරගෙන ඊළඟ video එකකින් හමු වෙමු. ඉහිගෙන බොහොම ස්තුතියි.